බලාපොරොත්තුව පිරුණු තවත් අලුත් දවසක් ස්වාමින් වහන්සේ තුළ අපි ආරම්භ කරමු. බලාපොරොත්තුවේ දැසකින් ලෝකේ දකින්න, බලාපොරොත්තුවේ හදවතකින් ලෝකේ පිළිගන්න, බලාපොරොත්තුවේ පැතුමකින් ලෝකේ තුළ ජීවත් වන්නට අද දවස තුළ ජේසු සමිදානෝ ඔබටත් මටත් ඇරයුම් කරනවා. විශේෂයෙන්ම මේ දවස තුළ මිත්‍රවරුණේ, ස්වාමින් වහන්සේ අපට මතක් කරනවා අපේ මනුෂ්‍ය ජීවිතේ අපිට හුරු පුරුදු, අපිට අපහසුම ජීවිත ප්‍රශ්න, අරගල, බාධක, අපහසුතා, නොතේරුම් ගැනීම් එක්ක අපි කොහොමද මනුෂ්‍ය ජීවිතය තුළ බලාපොරොත්තු ඇති කරගන්නේ, ඒ බලාපොරොත්තු සතුටින් ජීවත් වෙන්නේ? සුදු බයිබලය අපිට මෙහෙම මතක් කරනවා, එහෙයින් යමෙක් මාගේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත තමාගේ ගෘහය තනාගත් නැනවතුකට සමානය. ජේසු ඒ කියන්නේ ඔබයි මායි ගැන කියලා ඔබට දැනෙනවද? අපි අපේ ජීවිතය ගොඩනගාගෙන තියෙන අත්තිවාරම අපි ගොඩනගාගෙන තියෙන්නේ පර්වතයක් මතද? එහෙමත් නැත්නම් වැලි ගොඩක් මතද? අපි දන්නවා පර්වතයක් කියලා කියන්නෙම හරිම ශක්තිමත්. කිසිවෙකුටත් එය සොලවන්නට බැහැ, වෙනස් කරන්නට බැහැ, කඩන්නට බැහැ, බිඳින්නට බැහැ. ඒ තරමටම ශක්තිමත්. හැබැයි අපි අපේ ජීවිත සැහැල්ලුවෙන් හිතනවනම්, වගකීම් විරහිතව හිතනවනම්, අපි ජීවිතය සෙල්ලමක් වගේ හිතනවනම්, හෙට දවස ගැන මට විශේෂත්වයක් නෑ, අද දවසේ මොකද වෙන්නේ, අද දවසේ මොනවද මම කන්නේ, අද දවසේ මම මොනවද කරන්නේ කියලා හිතන ජීවිතයක් නම් මට තියෙන්නේ, පැහැදිලිවම මම මගේ ජීවිතය ගොඩනගාගෙන තියෙන්නේ පර්වතයක් මතද කියන එක ප්‍රශ්නාර්ථයක්. මේ උපමාව ජේසු කිව්වේ වෙන කිසිම දෙයක් නිසා නෙමේ. මේ පර්වතය කියලා ජේසු කියන්නේ ජේසුගේ වටිනාකම්, ජේසුගේ ප්‍රතිපත්ති ජීවිතය, ජේසු ඔබට මට කියලා දුන්නු ඒ මහා සුභාරංචි පණිවිඩය. ඒ පණිවිඩය තුළ ඔබත් මමත් මුල් බැසගෙන ජීවත් වෙනවා නම්, ඔබ දිනපතා ඒ දේව වචනය භාවනා කරනවා නම්, පැහැදිලිවම ඔබ ඒ පර්වතයක් බඳු ශක්තිමත් අත්තිවාරමක්, ප්‍රතිපත්ති ගරුක ජීවිතයක්, කිතුණු වටිනාකම් පිරුණු ජීවිතයක් ඔබ ඔබ තුළම ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙන හැම තැනම, ඔබ ජීවත් වෙන හැම පුද්ගලයෙක් අතරම ඒ ජේසුගේ ගුණ සුවඳ ඔබ පතුරවනවා. මේ මොහොතේ මම කැමති ඔබට මතක් කරන්න, බොහෝ වෙලාවට ජීවිතේ අරගල එනකොට, ප්‍රශ්න එනකොට, අපිව මිනිස්සු තේරුම් ගන්නේ නැති වෙනකොට, අපිට අපිවම ප්‍රශ්නයක් වෙනකොට, ආර්ථික ප්‍රශ්න අපේ ජීවිත වෙලා ගන්නකොට, අපේම ගෙදර ජීවත් වෙන අයට මාව ප්‍රශ්නයක් වෙනකොට, ඒ අයව මට තේරුම් ගන්න බැරි වෙනකොට,
බොහෝ වෙලාවට අපි හුරු වෙලා තියෙනවා, අපි පුරුදු වෙලා තියෙනවා ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ නැතුව ඒවයින් පලා යන්න, ඒවයින් ඉවත් වෙන්න. ඒ නිසාම අපිට ජීවිතය කියන ඒ අභිරහස තේරුම් ගන්න බැරිව අපි නතර වෙනවා, අපි පල් වෙනවා, අපි හිර වෙනවා, අපි අපිටම යදම් දා ගන්නවා. නමුත් සෝබා දහම අපිට බොහෝ කාරණා තියෙනවා. මේ ජීවිත අඳුර තුල අපි ආලෝකයට යන හැටි මං ඔබට කැමති අපේ සාමාන්‍ය ජීවිතේ හොඳ හුරු පුරුදු අත්දැකීමක් කියන්න. ඔබ අහල ඇති, ඔබ දන්නවා අඟුරු කෑල්ලක් සහ දිය මන්තියක් අතර තියෙන වෙනස මොකක්ද කියලා. අඟුරු කෑල්ල හරි පැහැදිලි. අපි දන්නවා අඟුරු කෑල්ලක් කියලා කියන්නේ අපේ සාමාන්‍ය නිවසේ අපි ලිප මොලවලා පත්තු කරලා ඉතුරු වෙන ඒ දහනය වෙච්ච කොටස. දියමන්තියක් බවට පත්වෙන්නේ කොහොමද? මේක හරිම මහ පුදුමාකාර අභිරහසක්. අඟුරු කෑල්ල අඟුරු කෑල්ලක් වෙන්නෙත් නිකම්ම තියෙන පාෂාණ තට්ටුවක් දියමන්තියක් වෙන්නේ ඒ වෙනස තමයි. ඒ දියමන්තියට යොදලා තියෙන ස්වභාව දහම තුළම යෙදුණු ඒ පීඩනය, ඒ ප්‍රෙෂර් එක, ඒ දැඩි පීඩනය තුළ කාලයක් තිස්සේ ඒ පීඩනයට අහුවෙලා, ඒ පීඩනයත් එක්ක රැඳිලා, ඒ පීඩනයත් එක්ක කාලය ගත වෙලා තමයි මේ පාෂාණයක් මහා අනර්ග දියමන්තියක් බවට පත්වෙන්නේ. නමුත් අඟුරු කෑල්ලකට ඒ තරම් පීඩනයක් යොදන්න ඕනේ නෑ. දර කෑල්ලක්, දර කොටයක් පත්තු වෙනවා, පීඩනයක් නැහැ. ඒක නිකම්ම අළු වෙලා යනවා, අළු වෙච්ච කොටසක්. නමුත් පීඩනයක් කරපු ඒ මහා බලය තමයි දියමන්තියක් බිහිවීමේ රහස. ඉතින් මේ පණිවිඩයම අපි අපේ ජීවිතයට ගලප ගමු. අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට, අපේ ජීවිතවල අරගල එනකොට අපි හිතනවා බොහෝ වෙලාවට, ඇයි මේ මටම ප්‍රශ්න එන්නේ? ඇයි මේ මමම දුක් විඳින්නේ? මේ ලෝකේ වෙන අයට මේ වගේ ප්‍රශ්න නැහැනේ. මේ ලෝකේ වෙන අය මං වගේ දුක් විඳින්නේ නැහැනේ. නෑ නෑ, අපිට වැරදිලා. අපේ හිතන විදිහේ දෝෂයක්. මොහොතකට හරි අපි තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට, තව කෙනෙක්ගේ අරගලයකට අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් වුණොත් එදාට ඔබට තේරේවි, ඔබට වඩා ඔබේ සහෝදරයා, ඔබේ සහෝදරිය මොනතරම් ජීවිත ප්‍රශ්න තුල යනවද කියලා. එනිසා මෙතන තියෙන්නේ අපි එකිනෙකාම මුහුණ දෙන ජීවිත ප්‍රශ්නවල තියෙන ස්වභාවයේ ගැටලුවක් නෙමේ. ජීවිත ප්‍රශ්න අරගල එනකොට අපි ඒව දිහා බලන කෝණයයි, අපි ඒව දිහා බලන විදිහයි, අපි ඒවත් එක්ක ඉන්න හිතන විදිහයි, අපි ඒ ප්‍රශ්නත් එක්ක ජීවිතේ ගලපගෙන ඉදිරියට යන්න හිතන විදිහයි, එතන තමයි අර දියමන්තියට යෙදුණු පීඩනය අපේ ජීවිතවලට යෙදෙන තැන. අපිට කාලයක් ඉවසන්න වේවි මිනිස්සු අපිව තේරුම් ගන්නකම්. අපිට ගොඩාක් සමාව දෙන්න වේවි මිනිසුන් අපිව තේරුම් ගන්නකම්. අපේ ජීවිතේ
හරියට ප්‍රශ්න අභියෝග කරදර කියලා කියන්නේ ඇත්තටම තවත් විදිහකට කිව්වොත් ස්වාමීන් වහන්සේගේ ඒ මහා පාස්කු අභිරහසට ඇතුළු වෙන්නට අපිට තියෙන පාලමක් අත්වැලක් හිනිමගක් අද දවසේ ඔබට හිතන්න පුළුවන් නම් අද දවසේ ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්නය ඔබේ ජීවිතයේ තියෙන අරගලය ස්වාමින් වහන්සේගේ පාස්කු අභිරහසට ඇතුළු වෙන්නට ඔබට තියෙන පාරක් කියලා ඔබට තියෙන අවස්ථාවක් කියලා එතැනම තමයි ඔබේ ජීවිතයේ ජේසුත් එක්ක උත්ථානයකුත් ලැබෙන්නේ. මිත්‍රවරුනි අද දවසේ මොහොතක් නතර වෙලා සිතන්න ඔබේ ජීවිතයේ ප්‍රශ්නය ඔබේ ජීවිතයේ අරගලය ඔබව ආපස්සට තල්ලු කරන ඔබව ආපස්සට ඇද දමන ඔබේ බලාපොරොත්තු සිඳ දමන ඒ බාධාව අවහිරය ඔබව නැති කරන ඒ අන්ධකාරය ස්වාමින් වහන්සේ තුළ ජයගන්න. අඳුරට සාප නොකර එක ඉටි පහනක් දල්වන්නට අද දවසේ ඔබට හැකිනම් මේ බලාපොරොත්තුව තුළින් ස්වාමින් වහන්සේ ඔබට දෙන ඒ මහා පණිවිඩය එයයි. අඳුර තුළ ආලෝකයක් ඇති බව අපි අදහමු. මන්ද ස්වාමින් වහන්සේගේ දුක් විඳීම තුළ උන්වහන්සේගේ මරණය තුළ මහා උත්ථානයක් උන්වහන්සේ අත්දැක්කා. ඒ ජේසු අද දවසේ ඔබට පවසන්නේ ඔබේ ජීවිත අරගලය තුළ ඔබේ ජීවිත ගැටලුව තුළ උන්වහන්සේගේ උත්ථානයට සම්බන්ධ වෙන්න ඒ පාලම හදාගන්න. ජේසු සමිඳුන් සමග අලුත් දවසකට අලුත් ජීවිතයකට එතර වෙන්න. ඒ සඳහා ඔබට දේව ශක්තිය දේව ධෛර්යය ලැබේවා. ජේසු පිහිටයි.